බ දවසක්‍ය වදායාබරදු වේපුතේ සාමාන්‍ය පෙළ ඉතිහාසේකරන ලබන දරුවන් වෙනුවෙන් ආරම්භ කර ලබන වීඩියෝ පාඩම්මාලාවේ ආරම්භක දේශනය අද අපේ යාල වෙනුවෙන් ඉදිරිපත් කරන්න එස වදනම්වෙන්නේ අපි මේ වීඩියෝ පාඩම්මාලව හරහා බලාපරෘත්තු වෙනවා සාමාන්‍ය පෙළ විශෂල් දේශරදාල දහය වසර සහ එකොළොහ වසර ශ්‍රේනි දිකටමාදාල සියලු පාඩම් ඔබ වෙතගෙනනු ලබන්න. මේ ඒ අනුව වීඩියෝ පාඩම්මාලාවේ පල්මු දේශනය දහැවසරේ පල්වෙනි පාඩවා. ඉතිහාස හැදෑරීමේ මූලාශ්්‍රවදින් අද අපේ ආරම්භ කරන්න ඇැසූ දනම් වෙන්නෙ හරි. ඒන චුරිදුවේමතේ අපි ඉස්සර වෙලාහ බලමු මේ ඉතිහාස හැදැරීමේ මූලාශ්වයක් කෙනෙ මොකක්ද කියන කාරන්න. හරි. චුරිපතුූ මොක්දයක්ත්තර මූලාශයක් කියලකයන් අප මූලාශවයක් කියල කියනවා සර්ලවගත්තති ැ මේ පාඩ්මට දාලකාරණය එනෙවෙයි අප නිකං හිතන්නක මූලාශවයක් කියන මුකක්ද කියලා. දැ නිකමට අපිට හිතන්න පුළුවන් මූලාශව කිය මනිේ වගේද යක්ත්මික. යම්කිසි දෙයක් පිළිබඳව අප තොරත්තු ලබාගෙන්ඩිස් දහා අප පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවානි ද අපිට ඕනි වෙනවා ඔයා අප යාල්වෙක් පිළිබඳ තොරතුරු ලබාග නේද දෙ එතකොට අපිට අපේ යාල්වවෙක් කියන තොරතුරු ගන්නවශ්‍යනා අප ඒස්ථාපා විච්චි කර දවල්ලට අපිට කියන්න පුළුවන් මූලාශ්‍රයක් කියලා තෙරනානේ. අන්නේ වගේ සරලවම කියනවන්න ඉතිහාසය පිල්ිබඳව අප තොරතුරු ලබාගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් දේවල්ලට අපි කියනවා ඉතිහාසය හැදැරීම මූලාශවරයේ කියලා පැහැදිලිනෙ කදය නම්ගතය අපි සරලව විතිහාස ැදෑරීමෙන් මූලාශ්‍රය කළ කියන්නේ ඉතිහාසය පිළි බඳව තොරුත්තුරු ලබාගැනීම සඳහා අප පාවිච්චි කරන්න පුළුවන් දේවල් වලට අප කියනවා ඉතිහාසය හැදෑරීමෙන් මූලාශුවය කියලා තෙරුණනින් හැබැයි තේවනාට ඒක ඉච්චරමපුතයනෙ ගතියක් නැතිවගේ ගතියක් තියෙනවානින් හොඳද දෙ යාල අආශතිනේ ඔයයට වඩා ලස්ර නිර්චනයක් කෙනවඩක් තිහාස දැරීම මූලාශ්‍රවයක් ැන මකක්ද කියලා හරි පේක නිසා අප මේ ඉතිහාසේ දැරීමම මූලාශ්‍රයා නැතැම යිතිහාසික මූලාශ්‍රය කන මුකක්ද කියලා චුට්ටක්ොතේ විධිමත්ව විමසා බලමු දැම් බලන්න ඔොයාල දන්නවා මෙ ලෝක විධ රටවල් තිය නොඕනේ උදහර රැකෂයෙන් අප ඒක වෙන්න පුළුවන් මේ අපේගේ කෙළ කියන්න පුොතේ අපේ රට මේ ලංකාව ගැන වෙන්න පුළුවන්. ඒම නැත්නා? අපේ ආස අස ආසම් රටක්වෙන්න පුළුවන් පොදාරකශර අපේ ආස රට මයි මකක්ද ඉන්දයාවෙන්න පුළුවන් එ නැත්නම් මේ වගේ ලෝකෙ තියන වෙන ඕනෑම රටක් පිවෙන්න පුළුවන් පැදිද ඔන්න එය වගේ යම්කිසි රටක් පිළිබඳගො හෝ යම්කි රටක් පිල්ලිබඳබොහෝ යම්කිසි කාලසීමාවක් පිළිබඳගයි යම් කිසි රටක් පිළිබඳව හෝ යම්කිසි කාල සීමාවක් පිළිබඳ අහන්නක මොකද චුරි පැටියෝ යම් සි කාල සීමාවක් කලකයන් එේ අප මොකටද යම් කිසි කාල සීමක් ක මෙ මෙන් අත් තපපරයක් ගියඒ ගියපු තපපරයේ චුරපුතේ යම් කිසි කාල සීමක් ක අපි කලවනේ ඊයේ දවස යම්කිසි කාල ස ගියා හුරුත්ද එක නොයාලා දහැවසරන්න වනාව ඔයාලගේ ගියවෘදදුක නමේ වසර හිට අවරුද්ද. යම් කිසි කාලසීමාවක්. එහෙම නැත්නම්පුතේ ඔයාලගේ ලදරු කාලේ එකන පුංචි කාලෙ අර චුටි බාහිටිය වෙලා හිට කාලේ යම්කිසි කාලසිංමවක්. මෙන්න මේවාගේ යම් වටක් පිළිබඳ වහර යම්කිසි කාලසීමාවක් පිළිබඳ වහාරී, ොතුරු ලබාගැනිීම සදහා අපට භාවිතාතරන්න පුළුවන් දැනට ශේෂ වෙලා තියන දේවල් අපි හඳ නැනවා ඉතිහාසේ හැදැරීමේ මූලාශ්‍රයක්ය කියලා පැහැදලන යම් කිසි රටත් පිළිබඳව හෝ යම් කිසි කාලසීමාවක් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් දැනට ඉතිරි වෙලාතියන දේවල් නැත්නම් ශේෂවෙලා තියෙන දේවල් අපි හඳුවනවපුතේ අයිතිහාසික මූලාශරයක් එහෙමන දම් ඉතිහාස හැදැරිීම මූලාශවයක්ය කියලා. පැහැලෙ ඇම සරකේනම් මොකද තිහාස හදැරීමේ මූලාශවයක් කියල කියන මදක් කරගන්න. යම් කිසි රටත් බිල්ලිබඳ වහාරි යම් කිසි කාලසීමාවක් පිල්ලිබඳ වහාරි තොරුතුර ලබාගැනීම සඳහා. අපට භාවිතා කරන්න පුළුවන්. දැනට ශේෂ වෙලාතිරදේවල් අපි හැදන්නවා ඉතිහාස හැදැරිම මූලාශ්වයක්ය කියලා මදකයන හලා පොදයි චුඩඩ මදක් කියල බලන්න අපි ස්සරලව දැම් බලන්න බැල්ලුවේ ඉතිහාන්ස හැදැරිම මූලාශයක් කියන මොකක්ද කියලන මොකදන ඉතිහාන්ස දරම මූලාශයක් කියලකිවවෙ පුදේ යම්කිසි රකක් පිල්ලිබන්ධව හරි ද බෝඩ්ඩකේ නෑ හොද බෝඩ්ඩකේ නෑ දැන් ඔයාල ගෙදරී න්නම් අනිමේ මදක් කරගන්නවා කරද පැලීද වීඩියෝ පාඩම් මාලවක් කුණනාට මේක සාමාන්‍ය ලයි් क्ලාසියක් වගේම තමයි අපේ වාලත් එක්කම ප්‍රෝගෑම්ය කරගෙනයම් හොඳද පැහැදිලීද ඔයාලත්ේම ප්‍රෝගෑම්මිකට කරන්න අවශ්‍යය සම්පූර්ණ ලයින් ලාස් ගයක් වගේ අර හිමන ඇත්තුව මිකම්මනිිකන් දේශයයක් දිර මට මේකරගෙනයන්න අතරවශත න්න හොඳද බලාපරත්තු වෙන්නේ ලයි් क्ලාස් හකටාවට පස්සේ ඔයාලට තියන එෆීලිින් එක අපම වීඩියෝ පාඩම්මාලව හරහා ආකාරිම ලබාගන්න එක කියන්නේ ඔයාලට මෙ වීඩික පලන්නකොට ඔට දැනෙන්න්න ඕනුකති ඔයාල පන්තිකාමරේතු ලිගනගන්නව කියන කාරණි හරද මගේ එ මගේ ඉස්සරහයිදගෙන ඔයාලා පන්ති අත්ත එක සම්බන්ධ වෙන යි කිය කාරණය හමතිස් සුම දැෙන්න්න වොන එනිසා ගෙදරින් දෙෙන මාත් එක්කොම මේ පාඩන් කර ගනිල්ලා පැදිලියනේ ඔො දහයවසර ල ජවිත ීරනත්ම කවෞරුදයක්ේ ගත වෙනි. හරද එො වස්සර भी භග පේපර එක හැදෙන් में ඕලවල සාමාන්‍ය පෙලක් පේපරක හැදෙන් में ඔයග මේ දහයවස්සර සහ එොසර කියන सල් ස්रेඩික් देखේම සම්पූර්ණ විෂයම දේශය ඒ නිසා එක පලවෙනි පාඩමි කතා කරන්න හදන්. හරද. පලවෙනි एපසෝඩ්ෙ විදරප वाලය සාගච්චා කරන ගත්ते ඉතිहा से හදැරම ූलाශ පලවෙනි පාඩම් හරද. ඒේක නිසා. හොඳ ඔයයාලා හැමත් ඉස්සම මාතෙක ලැව් ක්ලාස්කකිඉව කළ හිතාගෙන පිඩික බලන්න ඕොන්න පැහැදලේනේ හරි ඒනම් හොඩ කටියතේ මදක් කරන්න දැකටදේ මදක් කරා. මොකද ඉතිහන්ස දෑරීමම මූලාශයක් කියල කියන්නේ නැත යිතිහාන්ගේ මූලාශයක් කියන්නේ ොකක්ද පටන්ගර්තනින් කිය කොතේෙ රරිඳගෙන. යම් කිසි රකක් පිල්ලිබාඳ වහාරි ඉයම් කිසි කාල් සීමාවක් පිල්ලිබාධ වහාරි ොරතුරු ලබාගැනීම සඳහා භාවිතා කරන්නන්න පුළුවන් දැනට ඉතිරි වෙලා තියෙන දේවල් එහෙම නැත්තම් දැනට ශේෂවෙලා තියන දේවල් තමයිකොතේ අපි හැඳෙන්න්නුවෙන් ඉතිහාසය හැදෑරේ මෝලාශ්‍රයක්ය කියලා නැත්නම් අයිතිහාසික මෝලාශ්‍රයක්ය කියලා පැහැදලනේ මෙන්න මේ මාත්‍රකා පිළිබඳව තමයි අපි මුල් විීඩියෝ කිපේ නම් මුල්ලපිසෝඩ් කිහිබේද ලත් එක් මෙ ඉතිහාස හැදැරීම මූලාශ පිළිබඳවයි සාකච්චා කරන්න හද පැහැදල හ ඒ නම් දෙවල දන්නවා ඉතිහාස හැදැරීමේ මූලාශයක් කියන මොකක්ද කියන කාරම් නැත්නම් යිතිහාසක මූලාශයක් කියන මොකද කල දන්න පිටිබස වාලත් එක්ක සාකච්චා කරන්න හදන්නේ මේ ඉතිහාස හැදැරීම මූලාශ වර්ගී කරනය ගැ දැම් බලන්න දැන් පද යා ගෙන ගන් ස්කුल क्ලාස් රම්ම කරගෙන බලන්නන इसකवाले ඉන්න දෙवाले स රම් में ගත්තා පලස්ල क्ස් රම में ක ළමයි ොල් ග බදන්න පුළන් ම ස්කල නොතික මි්‍ර පස්සලක ඔයාලි ගැනගන්න වනා ඔයල දෙදෙනවා පෙරමි ලමයි නිසා ගෑල් ලයි කිය න හෙම නැත්තා ह අපේ ම යිස් ස්කූල විතරක් තර ක් එක බලන නැත්ත ගර් ස්කූල එක විතනක් දරවවෙපි විඩික බලම් හැබයි වාල්ලි ස්කෝලනේ ඔයාලගේ වාසස් බදෙනවා බ්ක් 11 එල්වල් කියලා ඒ දැපි දැන්පුතාලින් දැ බ්‍රේ කේනාව එක ABCඩ හරි වෙනත් මොනො හරිටමකින් වර්ග වෙනවා. දැන් අන්න ඒ වගේ මෙතිහසය ඇතැරීම මේ මූලාශවයක අත්ත හම චුඩපුදේ මෙ මූආශවා අපි බෙදාගන්නව ප්‍රධාන වශයෙන් කොට ස්නේකට. හොඳේ. දැයි තොරවාට හන් ්ලස ඔහේ මේ චෝකෑද අල්ලගෙන හුරු දෙ කිය ස්මර්ට බෝර්්ක නැති කරෙන නැබ්බෙ තියෙනවා ඒට වඩා පඩටි අමුතු ගතියත් යන චෝක්තියක් ගාගෙනන ගන්නකොට මට පොඩි කැම තියනෙන මොම මේ කරන්න රකෝඩින් කන්න මේය නිකල් ලයි් කක්ලාස්සිකයක් වයි ති පටත් තියෙනු හරි ඒේක නිසා තමයි මේක මේ චෝක් කලින් වැඩේ කරන්න හොඳ තෙරනාානේ අහන්. දමේ ඉතිහාස දැරීමේ මූලාශ තියනෙනවන. මෙතිහාස දැරීම මූලාශක අත්ත හමකුන්දේ පෙදාගන්න පුළුවන් වෙනෝ කොට ස්දේට කියකට බෙදනමයිකුතේ කොටස් දෙකකට බෙදාගන්න ප ඒගම මේ බම්බොලන් කියේෙම වචන එන්න පුළුවන් හොදේ ඒවලට ඉතින් බුදුවන් මේ වෙල පහිම්බිරෝන් කල මෙන්න මේසර් හොඳේ අමුතු වචනක ඒම තන්නපා බං කියයාන්නේ බෝලං කියල කියන්නේ කුණුහාර්ප නෙවෙයි ඉතිහාසනකුතේ හ ර එතකට මෙනම මූලාශවය ලැත ඉතිහාස දෙර මූලාශවය දෙෙදෙනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙේකට මේ කොටස් දෙකත මයි පලවෙනයක සාහින්ද මූලාශ්වය පළවෙනක නො සාහිද්‍ය මූලාශ්ය සෑර් කොඩි ප්‍රශ්නයයක්තිය මකයිස සාහිද්්‍ය මූලාශ්‍ර කියන්නේ තපපරයක් හොදේ එකම කියල දෙන්න හර්ද ඔක්කෝමටිකර ෑන චුත්‍රි කිෙල්. දෙවනක තමයි චූඩිමතයේ පුරාවිත්්‍යයාාත්මක මූලාශව පළවෙනියක සාහිත්‍යය මෝලාශ දෙවනිය පුරාවිද්‍යාත්මක මූලාශව හරි හොට පාඩන් කරගන්නු කේනම්. ඉතිහාස හැද ඕෝලාශය ඕර්න බොලේ බෙදුුණා ප්‍රධාන වශයෙන් කොටස්තේකටද දෙකාවේ දැන් ඔහෙලටක බේනවා බෝට්ි දයා ැලුව මතමයි ේන්නේ. මකද දෙකෙන්නේ එකක් තමයි සාහිත්‍ය මූලාශව කද පලවෙනය කාව සාහිත්‍ය මෝලාශව අයිමසරන් මොකද පලවෙනේ කාවය සාහිත්‍යය මූලාශ දෙවනයක තමයි පොතේ පුරාවිද්‍යත් මකමෝලාශව, මකද දෙ වෙන නිිචුරු පැට අ ුටික, පුරාවිද්‍යාත්, මකමෝලාශව පැැදලේනේ හර. දැන් හනම්මොන්න ඉතිහාන්සේ දැරීමේ මෝලාශවය බෙදුනපුතේ, දදාන වශයෙන් කොටස්සේකට ඔන්න දෙ ක ටස් දෙකාවේ අවස්සාරන වතාවට කියා පළවෙන එක සාහිත්‍ය මූලාශ දෙවනක කරාවිත්්‍යයක්ත මූලා හරි පුත දැ ඔොත්තනී අපි මොනවද සාහිත්‍ය මූලාශ්‍රය කියල කියා දැ මේවද යන කතා කරන්න කලින් මේ දෙක දැනගෙනබැයිබා හොඳේ මොන සාහිත්‍ය මුූලාශ්‍රීගිය ැදි හරි ෙලගේ හනු ෙතර න හැවසර වගේ නගි කියෙනේ ඇ මල්ලි කෙනෙ කියන්නවන ඒ ගොල්ලන්ගේ පලවෙනි පානිම යෙන්නේ මූලාශ්‍ර ගැන ඉතිහාසේ හඳුන්වාදීම ගණන චුට්ට රමේ දයනවා හර එතරට නංගැඩි මල්්‍ය අරහන අයි මක් අයිසා හිත්‍ය මූලාශ්‍රවයේ කියන්න කියලා දැන් එතරම මමනන්න කියල උට සද්ධධාව හරය නෑන පුතේ න හොල කියල දෙන්න පා තිල්ලොකු අයියරලු ක්ලන හරි ඒමනම් ඔහෙලපු තේ අගල බලට කියලා දෙන්න න උහෙලිස්සල්ලා දැනගෙනන නොනේ සාහිත්්‍ය ූලාශරක්කය මකද කියලා හොනවටේ සහිම මේක බලන්නක මොකදද මේ එසරි පේ නැල්තිගන මට පේනු උඹල දන්නද කියල බලකුහ දන්නවන මේක මොකදද පෝතම් හර ග වාස සර්ල්ලි පොතත්දකගද ගාන්ට ඇඩ්ිට් ඇඩ් කරගන්න වේඩිය ගන දම්මන හරේ තිහ මතම චටි චෝටිද නිල මකරින් පරක් දාගන්න අත පාය හොඳේ ම අපි කරව පොදක් තමයි හොදේ හොයාලට කරප ගන්නමයි උසස් පෙලා කියලක් කලට කරපු මොකද මට කිය නමුතු කුණා වෙලාසරින් මමපුතේ ඕයලවල් සාමාන්‍ය පෙළ පන්ති කරන්නේ නැහැ හරද මම කරන්නේ උසස් පෙලි තිහාස. මකිවෙන න විඩටන්ග අතර ඇත්ත තමයි හොඳද මම මනෝජ් සමර වි්‍රම් හො කරන්න සස්කල ඉතිහාස හ ඕෝලවල් කරේ ඇත්දටම අපේ උසස්කලි උගන්න කෙන අනකොට අපට දක්කිත දෙයක් තමයි සමහර දරුව ෝ සස්පල ඉතිහාස් තෝටගන බයයි හේතුව ඒ ගොල්ලන්ට ඕලෙවල් ඉතිහාස්ක චුක්ා කරම අවුල්ගේ හිල්ලලා අර උබලක වච්චනයෙන් කියනවා නම් ඕලවල් එක ඇනිලා හරද ඇති ඕලවල් ඇනුනට පස්සේ ඒලවල්ලකට තිහාස කරන්න බයයි ඒලවල් එකක් අනාගන්න වෙහිද කියලා හරද අන මේක හිබ නෑ මේ හිස්ත්‍රගෙන සබ්ජිත්තක පට්ටාතල් හරද පට්ටාතල් හො පට්ට ලේසි ඒක ගන්න එක හලගේ වචනෙන් කරන හරි නතිී හොඳේ තෙරනාද ඒලවල් එක ගන්න එක නතිී සිම්පල් කේසිකා ආරේ ඒක පෙන්න්නල දෙන්න ඕන නිසාදමයි. හොඳද ඇත්තරපිපතිේ මේ පාඩන් වාලාම මීඩියෝ පාඩම්මා ගස් කරන හැදවෙල් හොඳ ඕලෙවල් එක එන්න ඔයාලට අමාරුවයි කියන ඉතිහාස සබ්ජෙට්ට එක දෙයනේ මේක අමාරුවේ කණ්න්නෙමේ මික පට්ටා අතැල්ෙක් පට්ට ලේසි සබ්ජෙට් එකක් මේ ගොඩදාගන්න ලේසි විෂය මේක ඒකට යන්න මාරම ලේසි සබ්ජෙට්ට එකක් කියන කාරණයි වාලටතේ පෙන්නල දෙන්න ඕන්න සායි ඇත්තටම අපි විඩිය පාට මලස්කර හැදල තෙම නැතුව මේ හරා කිසිදු මුදල් ලිපේ මේ පරමාර්තයක් අපි තුළ නැහැ හ ීඩිය පානම් මාලාව පස්සේ අපි ඔන්ලයින් එකේවත් ඕලවල් පාසස් පටන් ගන්න බලාපොරොතු වන්න අපි ඔඩලයින් ්‍රස් යනවා උත්සස් පෙලි ඉතිහාසේ එහෙම නැතුව ඔන්ලයින් ඕෝලවල් පාසසියන් නෑ දෙව නිසා ඕවල හිස්වය අමාරුයි කියන දරුවන්ට යම්කිසි අත්තලක් සපේල දෙන්නරද උඹලට ඕලවල ඉතිහාහසය ගොඩදාගන්න අපට සපෝට්කගත් දෙන්න මං විශාස්කය නෝ ඒලවල ඉතිහාහසි ගුරුවරය කොශට අයිති අත්තියෙන් හරද. අන්න ඒ නිසා තමයි ඔයාලට මේ වැඩේ අපි කරල දෙන්නත් සහකරේ හර ්‍රයි ඒි ඇද්දගක් හොර අහන්න චුඩිපතේ ද එතකොට බිස්සරවෙලම කතාගරන්න ගිය? සාහිත්‍ය මූලාශවයක් කියන්නේ මොකක්ද කියන කාරණයනේ. අද සාහිත්‍ය මූලාශයක් කියා. දමට එන්නවා මේක මොකක්ද කියලා මේක මොකක්ද පොත් හරද පොතාව. තරම් බේත මොකක්දවල බතේ මේක ලේකනය. මේකට පොතක් කියන්න බැහැනනේ මේ නිගම කොල්ල කෑණි දෙිකතුවා. එතර කොල්ල කෑලි දෙකතු කියන්න පෑන හැතයිරනේ හි සට්න වුල්න අපින සැවට කෙනනට ලේකන කිය මෙන්න මේ වගේ? පොත්්පත්සාහ ේකන තමයි අපි හඳුන්වන්නේ සාහිත්‍ය මූලාශ්‍රවයේ කියලා හඩලේසි තෙරනාාද මොනාාදේන සාහිත්‍ය මූුණශ්‍රවය කල කියනදවේපුතේ මෙන්න මේ වගේ. පොත්පත් සහල් ලේකන තමයි අපි හඳුන්වන්නේ මොඩව කියලද. සාහිත්‍ය මූලාශ්‍රවය ඒ කියලා. පැහැදිලේන තෙරනාානි. එතැන්දී අනෙර නිකම් විති පොත්පත් සහල් ේකන කියල කිව් හම කැට්ටායිල්. අවුල්නෙ. ඒනි ස අපි මෙන්න මෙව කියනවා. අතීත ප්‍රචාව විසින් මළ කෙළියේ බුදුසර කෞදබං අතීත ප්‍රචාව කියල කියන්න පුත්තේ අතීත ප්‍රචාව කියල කියන්නේ ඉස්සර ෙහිටී පුද්ගලයෝ ඉස්සරිට මිනිස්සු තෙරනාානේ. මෙන්න මේ අතීත ප්‍රචාව විසින් විවිධ කාලවකවානු වලදී රචනා කරන ලද ග්‍රන්ථසා ලේටන තමයි අපි හඳුන් වන්නේ මොන මූලාශ්‍රයි කියලායි සාහිත්‍ය මූලාශ්‍රහි කියලා පැදලේනෙ මනාදහෙන හිත්‍ය මූලාශය කියලබප කියන්නේ අත්තී්‍ය ප්‍රචාවවිසින් විවිධ කාල්ලවකවානුුවලදී රචනා කරල තියන ග්‍රන්ත සහල් ලේකන අපිහඳුන්න නවා සාහිත්‍ය මූලාශ්‍රවය කියලා අයිම සරයක් මොකද සාහිත්‍ය මූලාශය කියන්නේ අතීත ප්‍රචාවිසින් විවිධ කාලව කරවානුලදී රච්චනා කරන ලද ද්‍රන්ත සහල් ල කරන. එතුරම් මුණනේ පුරාවිද්‍යා මූලාශක කියන්න. පුරාවිද්‍යා මූලාශ කියන්නේ පුරාවිද්‍යාත්මක කැනම්සා පර්ේෂණ තුළින් සොයාගන්න අලද අබිලේකන කාසි නටබුන්නා පුරාවස්තු අපි හඳුනනවා පුොරාවිද්‍යම් ූලාශ්‍රයේ කියලා. වුණනා අ දෙර රාවි්‍ය මූලශ කියන්නේ. පොරාවිද්‍යාත්මක කැනිම්සා පර්ර්ේෂණ මගින් සොයාගන්න අලද අබිලේකන කාසි නටබුන්හා පුරාවස්තු අපි හඳුන්නනවා පුොරාවිද්‍යයම් ූලාශ්‍රේ කියලා. पැහැदलेने तिरणनेाइ ඔ මपත इतिहा से හැදැර में मूलाශों වर्ගී කරනය सරලම वर्ගී කරනය पැැलेनेේ අපට තියෙන්න්නේ මंग ඉදිරියට ले පාඩම गොඩना गाजया